Go. Sajana Inor. Sajana Inor. Ubo di sini sajana hai. මම වෙන්දට සජානව හම්බෙන්න ආවම පණ්ඩුකයි ඔය ප්‍රශ්නේ මගෙන් අහන්නේ නැහැ. අනුරාධ. අද සජානව බලන්න මනමාලයෙක් මෙහෙට එනවා. වාට සජානගෙන් දැනගන්න ඕන නිවුස් එකේ එක නම් ඒ නිවුස් එක මම වාට කිව්වා. පණ්ඩුකයි පාම් පාම්ව ගැලපෙන්නේ නැහැ පණ්ඩුකයි සජානට. ඒක තීරණය කරන්න ඔයාවත් මමවත් නෙමෙයි. ඒක තීරණය කරන්න සජාන. ඔයාලට සජානගේ පොඩි කාලේ ඉඳන් මෙයාලුව මම. බ්‍රදර්. ඔයා සජානගේ පොඩි කාලේ ඉඳන් යාළුවා නම්. එයාගේ ජීවිතය අවුල් නොකරවා යන්න. मंग क्या तेने मगे नंगी अनुराधर दिन हेतु हेतु मुखद अनुराध दान लोनी කවදාද රයන්න? මඬුගේ මං කියන්නේ තීරුම් ගන්න. මං එයාට ආදරේ. ඔයා සජානට ඇත්තටම ආදරේ නම් එයාගේ අනාගතය අවුල් නොකර මෙතන යන්න. ඔය යන පඬුගේ මම තට්ටු කරන්න. මොකද දන්නවද? ගායකයෝ දෙන්නෙකුට එකපාර ස්ටේජ් එක නගින්න බෑනේ. මං දැන් තනියෙන් සින්දු කියන එක නවත්තලා තියෙනවා. මොකද මගේ හොඳම යාළුවා ඒව රෙකෝඩ් කරලා අක්කට පෙන්නනවනේ. ඒකයි. එසනල්. අගේ තිරසීමේ සීමාවක් තියෙනවා. මට ඕන නම් අද තිබ්බා මැඩම් එක කතා කරලා ස්පීකර් ඔන් කරලා. වාර නොදෙන්න මැඩම් එක කතා කරලා. ඒත් මං එහෙම කරේ නෑ. ඔබට එහෙම කරන්න තිබ්බනේ. එහෙනම් මට එයාගේ කේන්තිය බලලා එයාගෙන් ඇඩ්වයිස් අරගෙන පොඩි ෆන් එකක් ගන්න තිබ්බවා. ඔවිත සනාල්ට ෆන්. ඔය සජානගේ කේස් එකේ ඉඳලා මැඩම් ගොඩක් අවුල් වෙලා ඉන්නේ. එලාගල බොස්ට මොනවා කියලා දන්නේ නෑ. එයා මොනා කිව්වත් අයියා මං ගැන දන්නවා බං. ඔව් ඔව්. අයියා මෙච්චර කල් ඒව ඉවසගෙන හිටියේ.
දන්නන් සනල් මගේ හිතෙත් පොඩි බයක් තියෙනවා. දෑවැත්තට ළමයකුත් එක්ක ගෑණියෙක් කරගෙන එතනින්දම ගෙදර එක්කන් එයි කියලා. එකට එන හැම කෙල්ලම කසාද බැන්දා නම් මං අද වර්ල්ඩ් රෙකෝඩ් එකක් තියලා. සනල් ඔය සජාන කියන කෙල්ල සනල්ගේ එකට ආවේ නෑනේ. සනල් නේ සජානගේ පස්සෙන් යන්නේ. විශ්වදවල්ලේ සජානා කියන්නේ පිච්ච මලක් වගේ අහිංසක කෙල්ලා. අන්න සෙනාල්ට වැරදුන තැන. මෙච්චර කාලයක් සෙනාල් කරපු දේවල් ගෙදරට අහුුනේ නැහැ. ඒත් මේක අහුුනා. මෙච්චර කාලයක් සෙනාල් කරපු දේවල් කරේ මොලේ. ඒත් දැන් සෙනාල් කරන්න හිතින් ඒකයි අහුුනේ. අද දවසම කවුරුද අපි ෆොලෝ කරනවා? මුළු දවසම ගිය අපි පිටිපස්ස. මට පේන්නේ පණ්ඩුගේ මිෂන් එකට බැහැලා වගේ. මගේ පුතා ගිහින් අර මද්දුම බණ්ඩාර කුමාරයාගේ කතාව කියවගන්නවද? ලොකු බණ්ඩාර කුමාරයා වදකයට බය යන්නකොට මද්දු බණ්ඩාර කුමාරයා බය වෙන්න එපා අයියේ, මම මැරෙන හැටි පෙන්නන්නම් කියලා අදංගෙඩිය ළඟට ගියානේ. ඒකනේ පුතේ, මද්දුම බණ්ඩාර කුමාරයා වීරයෙක් උනේ. අම්මෝ යන්නේ අරන් කල් එක කතා කරන්න බය නම් මාත් අම්මත් එක්ක එන්න. චූටිතු ඉක්මන් කරන්න, අර මිනිස්සු බලාගෙන ඉන්න ඔයා එනකම්. මෙයා කොහේ යන්නද? යම් පුතත් මාත් එක්ක ආපු දෙයක්. ඔයාට පිස්සුද ළමයෝ? ඉතින් අපි වැලිගම මුදලාලිට හංගන්න දෙයක් නැහනේ. එයා පුතාගෙන දන්නවා. චූටි පුතේ, අපි දෙන්න ඉස්සෙල්ලා යමු අම්මට එන්න කියලා. මේ ඉක්මන් කරන්න. මේ මිනිස්සු ඇවිල්ලා ගොඩක් වෙලා. හා ඉක්මන් කරන්න. තලිචීත තව තවත් හලන්න එපානේ. වයන් දයනුරාධ මගේ හොඳම යාළුවයිනි. ප්‍රශ්නෙක මං ආවේ ආබල්ලා. හොඳම යාළුව කියලා જાතියක් නෑ. අලුත් එකෙක් හම්බ වෙනකන් ඉන්න එකට තමයි
හොඳ මේ අලුව කියලා කිය. ඇත්තද? ඒක දව සීරිම අතරමඟ දාලා ආවේ. ආ? ඔයන්න. මගේ හිට ගහලා දෙන්න. මේ කිසිම දෙයක් හිටට කල් දාන්න ලැස්ති නැහැ. ඔයාට ඒක තමයි හැමදාම ලැබෙන්නේ. අනුරාධ. මම දැන්වත් සජාන ගැන හිතලක මවක් තන්නේ. අනුරාධ. මොකද මේ? අනේ නමෝ මොකටද මේ දරුවට රත්තරන් චේන් පොටක් ගෙනාවේ? කුෂිකර්ම මහත්තයෝ මේ දරුවට රත්තරන් චේන් නෙමෙයි, මේ දරුවා ඉල්ලන ඕනම දෙයක් මං ගෙනත් දෙනවා. මේ අපි මොනවා හරි ඊළඟ කතා කරමු. දැන් මොන්නේ ඉමේට බොම්. හිටියොත් මේ ගමනට සම්බන්ධ වුණා නම් නේද හොඳ? මගේ අම්මයි තාත්තයි දෙන්නම ජීවතුන් අතරනේ. මොකටද බොරු කියන්නේ? මට ඉන්නේ මං විතරයි. වැඩිහිටියෝ කිව්වහම අම්මා තාත්තා විතරක් නෙවෙයි, තව ඉතින් නෑද ඒවෝ අයියලා වක්කලා හැමත් ඇතිනේ ඉතින් නේද? සඳුරු ඇයි මේ?
මොකද මේ? ගෙදරට අමුත් එක්කහම ළමෙක් හැසිරෙන විදිහද වෙ? ආ? මෙයා හුරතල් කරන වයසකද ඉන්නේ? හයි පුතේ මේ. මම ළඟට කැමති නෑ. ඒ අංකල් ඔයාට ගොඩක් ආදරෙයිනි පුතේ. අත්තම්ම කියන්නේ ඇත්ත පුතේ. මං තරයි. ඔයා ඔය හදන මාමේ තනියම දාලා ඒ අංකල් එක්ක යන්න. මං කියන දේ අහන්න පුතේ. හේතුවක්කාරයා. මෙයා තමයි හැමදාමත් ඔයාගේ ජීවිතය අවුල් කළේ. ඔයාට බෑනේ හැමදාම මෙයා හුරතල් කර කර ඉන්නේ. යන්න ඉස්සරහට. චූටිදුව. මං කියන දේ අහන්න. මේ මෙයාට ඕන විදිහට අපිට නටන්න බෑ. යන්න ළමයෝ ඉස්සරහට. අර මිනිස්සු මොනවා හිතනවද දන්නේ නැහැ. අම්මා යන්න. මං තව ටිකකින් එන්නම්.